අනුබෝවන් ඔබ අප මේ සජීවී අන්තිමින් රැඳී සිටින්නේ මහපොය මැදිරි සංකීර්ණයේ සිටයි. ලක්ෂපති වර්ම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් මාලාවේ අද දින අප මේ සූදානම් වන්නේ මේගමු දිස්ත්‍රික්කයේ පළමු තරගයේ වටේ සමග ඔබ හා සම්බන්ධ වන්නටයි. ඔව්, ලක්ෂපති වර්ම වැඩසටහනේ මේගමු දිස්ත්‍රික්කයේ මේ පළමු තරගකරු අප සමග රැඳී සිටිනවා රුකා බුද්ධිගෝචර. අයිබවන් රුකා. අයිබවන්වත්. හොඳයි, අපි තරගයට අවතීර්ණ වීමට කලින් මම කැමති රුකා ඔබ පිළිබඳව හඳුනා ගන්න. රුකාගේ රැකියාව පිළිබඳව සඳහන් කළොත් මම මේ වැල්ලල රෙදිවරණ එක තමයි කරන්න මාත්තේ. ඒක වඩාත් පැහැදිලි කළොත් අපිට ලොන්ඩරි එක වැඩ කරන්නේ. අපි දැන් යොමු යමු තරගාවලී ප්‍රශ්නයන් එක්ක. හරි රුකා, ඔන්න ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නේ. සතුටුගේ නමින් හැඳින්වෙන්නා වූ සමුද්‍ර සන්ධියක් නම් කරන්න. රුකා, ඔබට නැවතත් එම ප්‍රශ්නේ මම යොමු කරනවා. සතුටුගේ නමින් හැඳින්වෙන්නා වූ එක් සමුද්‍ර සන්ධියක් නම් කරන්න. මොකද යකෝ? හරි, මේ පෝක් සමුද්‍ර සන්ධිය. ඔබගේ පිළිතුර නිවැරදි. ඔවුනුකා, ඔබට යොමුන දෙවන ප්‍රශ්නය තමයි මේ. ලංවීම. ලංවීම යන කෙටි විවහාරයෙන් හඳුන්වන නම කුමක්ද? ලංවීම යන කෙටි විවහාරයෙන් හඳුන්වන නම කුමක්ද? මේ පරම්පරාවක්. ලංවුනොත් විසිකල මැරනවා. ඔව්, පිළිතුර නිවැරදි. හොඳයි රුකා, ඔබට යොමු වෙන තෙවන ප්‍රශ්නය. මෞඛීවල විශේෂ ගුණාංග එකක් සඳහන් කරන්න. මෙන්න නැවතත්ින් ප්‍රශ්නය ඔබට යොමු කරනවා. මෞඛීවල විශේෂ ගුණාංග එකක් අපට සඳහන් කරන්න. කල්ිකුත්වීමේ දිනයක් නොමැත. ඔව්, පිළිතුර නිවැරදි. හොඳයි රුකා, අපි මේලඟට ඔබට වෙනස්ම ආකාරයේ ප්‍රශ්නයක් තමයි යොමු කරන්න මේ තරග වටේ. එළගෙනෙකුගේ හතරක් ඇත. කාන්තාවගේ දෙකක් ඇත. නැවතත්ින් ප්‍රශ්නය ඔබට යොමු කරන්නම්. එළදෙනෙකුගේ හතරක් ඇත. කාන්තාවගේ දෙකක් ඇත. යකෝ, මේ වගේ තැන ගන්න ප්‍රශ්නය මහාන ක්ලබයක් තියෙනවා යකෝ. මෙතන කීවට කමක් නැද්ද? දෙපා. ඔව්, පිළිතුර නිවැරදි. ඔව්, හොඳයි රුකා, ලක්ෂපති වර්ම තරගයේ ඔබට යොමු වෙන අවසන් ප්‍රශ්නය ටිකක් බැරරුම් ප්‍රශ්නයක් රුකා. ලදුදේ. ලදුදේ යන කෙටි වදනින් අදහස් කරන්නේ කුමක්ද යන්නේ අපි මේ ලක්ෂපති වර්මෙන් ඔබට අසන අවසන් ප්‍රශ්නය ලෙස අප සඳහන් කරන්නේ. මෙම අවසන් ප්‍රශ්නය වෙනුවෙන් පිළිතුරු දීමට ඔබ අපහසුත් නම් ප්‍රේක්ෂකාගාරයට ඉදහසර ලබා දෙන්න පුළුවන්. ප්‍රේක්ෂකින්ගෙන් ඔබට උදව් ගන්න පුළුවන් මේ පිළිතුරු ලබා දීම සඳහා. ඒ වගේම තමයි අපි ප්‍රධාන පාලක මැදිරිය සමඟ සම්බන්ධ වෙලා හෝල ෆ්‍රෙන්ඩ් කෙනෙකුින් මේ පිළිතුරු ලබා දීම සඳහා රුකා ඔබට උදව් ලබා ගැනීමට පිළිවන්. හොඳයි රුකා, ඔබ ඒ අවස්ථාව සඳහා තෝරාගන්නේ කුමන පියවරද? මං කැමති මැගියක් අව සම්බන්ධ කරගන්න. හොඳයි, කෝල ෆ්‍රෙන්ඩ්ගේ සහය ලබා ගැනීම සඳහා අප ප්‍රධාන පාලක මැදිරියේ සහය අපි මේ මොහොතේ බලාපොරොත්තු වෙනවා. හෙලෝ හෙලෝ හෙලෝ, මැගියක් අද? ඇහෙනවා යකෝ, ඇහෙනවා. මැගියක් ඇහෙනවද? අයියකෝ, ඇහෙනවා. කවුද මේ? රුකා, රුකා මැගියක්ගේ. මම රුකා. අනේ මම මේ පස්සේ ඉඳලා ඉන්න මැගියක්ගේ. ඔබ කොහොමද ඉගෙන ගත්තේ කියන්නේ? මේකට උත්තර දෙන්න මගේ. හොඳයි මැගියක්කා, ඔබට අපව පැහැදිලිව ඇහෙනවද? හොඳයි මැගියක්කා, ඔබට ලැබෙන ප්‍රශ්නය මේකයි. තප්පර 5ක් ඇතුළත ඔබ පිළිතුරු දිය යුතුයි. හොඳයි මැගියක්කා, මේකයි ප්‍රශ්නේ. ලා දු දේ. ලා දු දේ යන කෙටි විවහාරික වදනින් අදහස් කරන්නේ කුමක්ද? යකතින් ප්‍රශ්නය ඔබට මෙම් කරනම්. ලා දු දේ
යන කෙටි විවාහාරික වදනින් අදහස් කරන්නේ කුමක්ද? එහෙනම් හතනින්ක උත්තරේ ලා දෝ දී. නයන්නේ ළඟදීම. දුයන්නේ දුව. දෙයන්නේ දෙයි. ළඟදීම දුව දෙයි. ඔව් පිළිතුර නිවැරදි. මීගමුවේ සිට පැමිණි රුකා ඔබ මෙවර ලක්ෂපති වරමෙන් ජයග්‍රහණයේ හිමි කරගන්නවා.